सोतापत्ति अंग तुन योनिसो मनसिकार योनिसो मनसिकारं सोतापत्ति अंगं सोवान मगेन तैनता विसिन ईलंग दिवुन पलेतु कारणे वन्नी योनिसो मनसिकार एक यानी नुवनिन विमसा बैलीम सुरदवत आदि श्रावक्या नितरं कटयुतु करन्नी नुवनिन विमसा बैलीमें पशुवत अश्रुतवत् कृतज्ञया इसे नुवनिन विमसा बला कटयुतु करन्नी ने एट कियन्नी अयोनिसो मनसिकारे कियले योनिसो मनसिकारेन कटयुतु करनकोट नूपन आश्रवयन उपदिन्नी ने उपन आश्रवयन्द प्रहीन वी यनवा नूपन आश्रवयन සිතතුල කාලාන්තරයක් තිස්සේ තැන්පත් වීම නිසා පල් වීගිය අනුසය නැත්තම් නිදාගෙන මෙන් සිටින කෙලෙස් වලටයි උපන් ආශ්‍රවයන් සිතතුල නැගෙමින් කෑරමින් තිබෙන කෙලෙස් වලටයි යෝනිසෝ මනසකාරෙන් කටයුතු කරන ශ්‍රොතවත ආරි ශ්‍රාවකයා සිහිකලේතු ධර්ම දන්නවා සිහි නොකලේතු ධර්ම දන්නවා එසේ දන්නා බැවින් ඔහු යම් ධර්මයක් සිහි කිරීමෙන් නූපන් කාමාශ්‍රවයන් නූපදී උපන් කාමාශ්‍රව ප්‍රහීන වේ ඒ ධර්මය සිහි කරනවා යම් ධර්මයක් සිහි කිරීමෙන් නූපන් භව ආශ්‍රවයන් නූපදීද उपन भवाश्रवयन प्रहीन वेद ये धर्म सिहि करनो यम धर्म सिहिकिरी में नूपन अविद्या आश्रवयन नूपदीद उपन अविद्या आश्रवयन प्रहीन वेद ये धर्म सिहि करनो ये श्रुतवत् आदि श्रावकयागे योनिसो मनसिकारे स्वभाव එසේම සුතවතාරි ශ්‍රාවකයා යම් ධර්මයක් මෙනෙහි කිරීමෙන් නූපන් කාමස්වයන් උපදීද උපන් කාමස්ව වැඩි දියුණුවේද එය සිහි නොකල යුතු ධර්මයක් සේ දැන සිහි නොකර සිටි යම් ධර්මයක් මෙනෙහි කිරීමෙන් නූපන් භවස්වයන් උපදීද උපන් භවස්වයන් වැඩි දියුණුවේද එය සිහි නොකල යුතු ධර්මයක් සේ දැන සිහි නොකර සිටි යම් ධර්මයක් මෙනෙහි කිරීමෙන් නූපන් අවිජ්ජා ආශ්‍රවයන් උපදී උපන් අවිජ්ජා ආශ්‍රවයන් වැඩි දියුණු වේ එය සිහි නොකල යුතු ධර්මයක් සේ දැන් සිහි නොකර සිටිනවා මේ දසෘතවතාරි ශ්‍රාවකයාගේ යෝනිසෝ මනසිකාරේ ස්වභාවය යෝනිසෝ මනසිකාරේ යනු ඉතා හොඳින් අවබෝධ කරගත යුතු ධර්ම කොටස पूज्यल विजितनंद हिमियांगे योनसो मनसकार्य गणक देश मेतन सोतापत्ति अंग्यांगे तुंगनी अंगे योनिसो मनसकार्य मे गुद्य योनिसो मनसकार्य गण असत्पुरुष मेरी कपन पट योनिसो मनसकार्य कपन किया රෙදිහෝදන කොටත් යෝනිසෝ මනසිකාරයෙන් කරන්න කියයි මේ සද්ධර්මයේ නෙවේ සෝවාන් වීමේදී ලබාගත යුතු මූලික ගුණය යෝනිසෝ මනසිකාරය මේ පුණුවකින් ශික්ෂාවකින් ලැබෙන දෙයක් පුණුවකින් හැර දානයකින් ආමිස පින්කමකින් ලබා ගන්න බෑ තමන් විසින් වැඩියෙන් මහන්සි විය යුතු ආංගය යෝනිසෝ මනසිකාරයයි බුද්ධ දේශනාවට අනුව යෝනිසෝ මනසිකාරය පැවතිය හැකි වර්තමාන අරමුණක සතිය පැවැත්වීමෙන්
එවිට වර්තමාන අරමුණක සතිය පැවැත්වීමේ උත්සාහය යෝන්සෝ මනසිකාරය පුරුදු කිරීමේ උත්සාහය. ඒ ධර්මයේ සඳහන් වෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිම එවත ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිම ලෙසට. සිහියෙන් දුණු කැපීම යෝන්සෝ මනසිකාරය නෙවේ. ඊට වඩා ගැඹුරු දෙයක් යෝන්සෝ මනසිකාරය කියන්නේ. යෝන්සෝ මනසිකාරයෙන් ලුණු කපන්නත් පුළුවන්. හැබැයි ඒ ඔහොම නෙවෙයි. එහෙමනම් ඉතින් ලුණු විතරක් නෙවෙයි කුකුල් මස් කපන්නත් පුළුවන් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඔහොම එකක් නෙවෙයි. යෝනිසෝ මනසිකාරය ලබන්න නම් සතර සතිපට්ඨානය වැඩිය යුතුයි. සතර සතිපට්ඨානයේ සඳහන් ඕනෑම භාවනාවක වඩන විට යෝනිසෝ මනසිකාරය පවතිනවා. සතිපට්ඨානයේ කායානුපස්සනාවට සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාව ඒ කියා දුන් ආකාරයටම වඩන කාලයේදී පවතින්නේ යෝනිසෝ මනසිකාරයයි. වර්තමාන අරමුණක සිට පවතින විට යෝනිසෝ මනසිකාරය පවතින බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා. ඔබට කයෙන් දැනෙන ධාතු ගුණ කෙරෙහි හෝ ආස්වාසයේ ප්‍රස්වාසයේ කෙරෙහි අවධානය පවත්වාගත හැකි නම් එතන යෝනිසෝ මනසිකාරය පවතිනවා. එසේනම් යෝනිසෝ මනසිකාරය තුළින් සංසාර ස්වરૂපය සංසාර විමුක්ති ස්වરૂපයට හැරෙනවා. සංසාරයේ හැදෙන්නේ අයෝනිසෝ මනසිකාරය. සංසාර විමුක්තිය යන මාර්ගය හෙළිවෙන්නේ යෝනිසෝ මනසිකාරයෙන් පමණයි. දැන් බණ අසන වේලාවේදී ඔබට යෝනිසෝ මනසිකාරය නැහැ. සෝතාපන්න අංගවලින් යෝනිසෝ මනසිකාරය කියන ගුණය ඒ වේලාවේදී නැහැ. යෝනිසෝ මනසිකාරය ගෙනෙන්නේ සම්මා වායාමය සහ සම්මා සතියයි. සතර සතිපට්ඨානය ඒකායන මාර්ගය වන්නේ ඒ නිසා. සක්මන් භාවනාව කරන කාලය තුළද යෝන්සෝ මනසිකාරය පවතිනවා. සක්මන් භාවනය පටන්ගත් පමණින් ලෞකිකත්වයේ ඉක්මවන්නේ නමුත් ඒ මොහොතට හෝ යෝන්සෝ මනසිකාරය වඩා ගැනීමට කරන කෘත්‍යයක් වෙනවා. එසේනම් ඒ උත්සාහය ලෞකිකත්වයේ ඉක්මවන්න ගන්නා උත්සාහය. භාවනාව නතර කළ පසු යෝනිසෝ මනසිකාරයේ නැහැ. මෙතෙක් අපි ඉගෙනගත් දේවල් වල සාරාංශය. සෝවාන් වෙන්න නම් පිළිපදේ යුතු ප්‍රතිපත්ති හතරක් තියෙනවා. 1. සත්පුරුෂ සංසේවනයේවත් කල්යාණ මිත්‍ර ඇසුර. බුදුන් සමග ජීවත් වෙන්න. මහරහතන් වහන්සේලා සමග ජීවත් වෙන්න. මනසික ධර්මයෙන් නිවැරදිව කියලා දෙන උතුම් ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්න. ඇසුරු කරන්න කියන්නේ ගිහින් ඒ අයගේ ඇඟේ හැප්පෙන්න නෙවෙයි. ඒ අයගේ පොත් කියවන්න. නිවැරදි ධර්ම දේශනා අසන්න. පැරණි ධර්ම පොත් කියවන්න. 2. සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කරන්න බණ පොත් කියවීම, ඇසීම, බැලීම. සරල ගුරුගේ වීඩියෝ බැලීම පවා සද්ධර්ම ශ්‍රවණය. අද බණ 100ක් ඇහුවොත් 90ක්ම බුදුන් වහන්සේ හෝ බුදු දහම හෝ සිද්ධාස්ථානයක් හෝ වර්ණා කරමින් කරන ඇඩ්වර්ටයිසින් එකක් මිස බුදුන් වදාළ දහම ගැන ඇත්තේ සොච්චන. අපට ජීවත් වෙන්න තිබුණු පැයක් කාපු එකයි උනේ. යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය ලබා ගන්න නම් සතර සතිපට්ඨානයේ වැදගත්. සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් සක්මන් භාවනාව සහ ආනාපාන සති භාවනාව ඒ කියා දුන් ආකාරයට වඩන කාලයේදී පවතින්නේ යෝනිසෝ මනසිකාරයයි. ලුණු කපනකොට නෙවෙයි. භාවනාව නතර කළ පසු යෝනිසෝ මනසිකාරයෙන් නැහැ. එසේනම් යෝනිසෝ මනසිකාරයෙන් නොපවතින කාලය තුළ බුදුරජාන් වහන්සේ පෙන්වා දුන් හතරවෙනි අංගය වන
ධම්මාන්තම් ප්‍රතිපදා මීළඟ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න. සරල ගුරුගේ මේ වීඩියෝ නිර්මල බුදුදහම රකගැනීමේ සම්මා වායාමය. මෙම වීඩියෝ වේ අන්තර්ගතය පූජ්‍ය එල්ලාවල බිජිතනන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවකින් උපුටා ගන්නා ලද. සරල ගුරුවන මා විසින් මෙතෙක් උපුටා ගන්නා ලද්දී බුදුදහම මෙතෙක් බේරාගෙන පිරිසිදු අපට දායාද කළ උතුම් යතිවරයාණන් වහන්සේලාගේ දේශනා පමණ. නම් වශයෙන් නම් පූජ්‍ය රේරුකාණේ චණ්ඩ විමල හිමි, පූජ්‍ය මණිහේ පඤ්ඤාසීය හිමි, පූජ්‍ය නා වූ යනේ ආර්ය ධම්ම හිමි, පූජ්‍ය වල්පොළ රාහුල හිමි, පූජ්‍ය හේනේපොළ ගුණරත්න හිමි, දැනට ඇමරිකාවේ විසෙන පූජ්‍ය තලල්ලේ චන්ද කිත්ති හිමි, පූජ්‍ය එල්ලාල් විජිතනන්ද හිමි, ඉංග්‍රීසියෙන් බුර්ම ස්වාමින් වහන්සේලාගේ දේශනා, එස් එන් ගෝයන්කා ජගත් කීර්තිපති ඉන්දියාවේ ගෝයන්කා ජී යන අයගේ දේශනා තමයි මේ සරල ගුරු චැනල් එකෙන් ඔබට දැක ගන්නට ලැබෙන්නේ. දැන් විහිළු කර කර ඉන්න කාලයක් නෙමෙයි. Follow සරල ගුරු.